යාලුවෝ හැමෝම අදත් ආදරෙන් පිළිගන්නවා ඉන්සයිඩ් බයිස්කෝප් ගේන තවත් ලස්සන මූවි රිවියු වීඩියෝ එකකට. ඉතින් channel එකට අලුතෙන් ආපු හැමෝම channel එකට ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම ඒ හැමෝටම ආරාධනා කරනවා channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලා. ඒ වගේම මේ වීඩියෝ ගැන ඔයගොල්ලන්ගේ අදහස් පල්ලෙහායින් comment කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අද ස්ටෝරි එක ගැන කිව්වොත් ගැහණියෙක්ගේ රූපයට වශී වන පොලිස් නිලධාරියෙකුට අවසානයේත් වෙන ඉරණම ගැන කියවෙන ලස්සන ස්ටෝරි එකක් තියෙන ෆිල්ම් එකක් තමයි අද ඔයගොල්ලන්ට ස්ටෝරි එක කියන්න අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද ෆිල්ම් එකේ නම වෙන්නේ අහල්‍යා 2015 රිලීස් වුණ මේ ෂෝට් මූවි එක මිස්ටරි ත්‍රිලර් ෆිල්ම් ගලයට තමයි වැටෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අද ෆිල්ම් එකේ ස්ටෝරි එකට යමු. සිනමාවේ නොදුටු තැන් සොයන අපේ ගවේෂණයට සියල්ලන්ටම ආරාධනා කරනවා අපි ඉන්සයිට් බයිස්. ඉතින් කතාව පටන් ගන්නෙ ඉන්ද්‍රසේන් කියන්නේ පොලිස් ඉන්ස්පෙක්ටර් කෙනෙක්. ඉතින් මෙයා ටික දවසක ඉඳලා අතුරුදහන් වෙලා ඉන්න අර්ජුන් කියලා කෙනෙක්ව හොයාගෙන වයසක කලාකාරයෙක් වෙන සාදුලයා ගෙදරට එනවා. ඉතින් මෙයා සාදුලයා ගෙදරට ඇවිල්ලා බෙල් එක ගහනවා. ඉතින් ඒත් එක්කම ගෙදර දොර අරින්නේ ඉතා සුරූපී ලස්සන ගෑනු ළමෙක්. ඉතින් මේ ගෑනු ළමයාත් එකපාරටම මේ පොලිස් කාර්යය දැක්කම ටිකක් අමුතු විදිහට තමයි බලන්නේ. ඉතින් මේ කෙල්ලගේ නම තමයි අහල්‍යා. ඉතින් ඉන්ද්‍ර අහල්‍යට කියනවා මම මේ ළඟ පොලිසියෙන් ආවේ සාදු මහත්තයා ගෙදර ඉන්නවද කියලා. ඉතින් අහල්‍යා මෙයාව ගේ ඇතුළට එක්කගෙන යනවා. ඉතින් අහල්‍යා ලස්සන්ට ඇඟපසගහිම තියෙන ලස්සන ගෑනු ළමෙක්. ඉතින් ඉන්ද්‍රා පිටිපස්සෙන් යන ගමන් මේ ගෑනු ළමයා දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ඉන්ද්‍රව ගේ ඇතුළට එක්කන්ගෙන අහල්‍යා කියනවා පොඩ්ඩක් ඇතුලෙන් වාඩි වෙලා ඉන්න මම සාදුව එක්කන් එන්නම් කියලා. ඉතින් ඒත් එක්කම මෙයා ඉන්ද්‍රගෙන් අහනවා බොන්න මොනවාරි ගේන්නද කියලා. ඉතින් ඉන්ද්‍ර මෙයාට කියනවා ඔයාට කරදරයක් නැත්තම් බොන්න මොන හරි අරන් එන්න කියලා. ඉතින් අහල්‍යා මෙතන යන්න හදනකොටම එතන පොඩි මේසයක් උඩ තියෙන ලී පිළිම වගේක් බිමට පෙරලෙනවා. ඉතින් මේ ලී පිළිම ඔක්කොම පිරිමියේවා. ඉතින් අහල්‍යා මේවා ඇහිඳින ගමන් කියනවා හරිම පුදුම වැඩක් තමයි කවුරු හරි අලුතෙන් ගෙදරට ආපු ගමන් මේවා බිමට වැටෙන්න ගන්නවා. මම දන්නේ නැහැ මොකක්ද කාරණාව කියලා අහල්‍යා ඉන්ද්‍රට කියනවා. ඉතින් ඉන්ද්‍ර දාලා තියෙන සිවිලින් ෆෑන් එක දිහා බලලා කියනවා සමහර විට හුළඟ වැඩි හින්දා වෙන්නේ නැති කියලා. ඉතින් අහල්‍යා මේක නම් දෙයියෝ තමයි දන්නේ කියලා මෙයා මේ ලී පිළිම ටික අහුලලා මේස උඩින් තියලා ඔයාලා දැන් හරිම නරක් වෙලා කියලා මේ ලී පිළිම වලට කියනවා. ඉතින් මෙයා ඉන්ද්‍රට වාඩි වෙන්න කියලා මෙතනින් යන්න යනවා සාදුට එන්න කියන්න. ඉතින් අහල්‍යා ගියාට පස්සේ ඉන්ද්‍ර මේ ගෙදර වටපිට ටිකක් බලනවා. ඉතින් මෙයාගේ ඇහැ යනවා අර මේස උඩ තියෙන පිළිම වලට. ඉතින් මෙයාට තේරෙනවා මෙතන තියෙන එක පිළිමයක් එයා අර හොයාගෙන ආපු අර්ජුන්ගේ රූපේ වගේමයි කියලා. ඉතින් මෙයා ඒ පිළිම අරගෙන එයාගේ අතේ තියෙන පින්තූරෙත් එක්ක එකට තියලා බලනවා. ඉතින් එතනින් පස්සේ මෙයා එතන එහා පැත්තේ මේසයක් උඩ තියෙන තිරුවාණ ගලක් වගේ එකක් වීදුරු පෙට්ටියක දාලා තියෙනවා දැකලා මෙයා ඒක දිහා බලාගෙන ඉන්නකොට අර මෙයා අතට අරගෙන මේස උඩින් තිබ්බ පිළිමේ ආයෙමත් බිමට වැටෙනවා. ඉතින් මෙයා මේ පිළිමේ අහුලන්න යනකොටම මෙතනට සාදු එනවා. ඉතින් සාදු මෙතනට ඇවිල්ලා ඉන්ද්‍රගෙන් අහනවා ඒක ආයෙත් බිමට වැටුණාද කියලා. ඉතින් මෙතනින් පස්සේ මේ දෙන්නට දෙන්න අඳුර ගන්නවා. ඉතින් සාදු කියනවා ඔයා දන්නවද මේක නම් මහා අමුතු සිද්ධියක්. කවුරු හරි අලුත් කෙනෙක් ගෙදරට ආපු ගමන්ම ඔය පිළිම ටික පෙරලෙන්න ගන්නවා කියලා මෙයා ඉන්ද්‍රට කියනවා. ඉතින් ඉන්ද්‍ර කියනවා ඔව් මම මෙහෙට ආපු වෙලාවේ ඔයාගේ දුව මට ඒ ගැන කිව්වයි කියලා. ඉතින් ඒත් එක්කම අහල්‍යා මෙතනට එනවා තේයකුත් අරගෙන. ඉතින් සාදු ටිකක් හිනා වෙලා ඉන්ද්‍රට කියනවා ඔයා හිතුව වැරදි ඉන්ස්පෙක්ටර් මේ ඉන්නේ මගේ දුව නෙමෙයි මේ ඉන්නේ මගේ බිරිඳ කියලා. ඉතින් ඊට පස්සේ ඉන්ද්‍ර එයාගේ අතින් වුණ වැරද්දට සාදුගෙන් සමාව ඉල්ලනවා. ඉතින් සාදු ඉන්ද්‍රට කියනවා නෑ නෑ ඔයාගේ අතේ කිසිම වරදක් නැහැ. මම මෙයාට කොච්චර කිව්වද මට වඩා හොඳ මට වඩා ජවය තියෙන ඇඟපත තියෙන තරුණ කෙනෙක් හොයාගන්න කියලා. ඒත් මම දන්නේ නැහැ එයා මගේ මොනවද දැකලාද කියලා. එයා මාව දාලා යන්න කැමති නැහැයි කියලා මෙයා ඉන්ද්‍රට කියනවා. ඉතින් මෙතනදී අහල්‍යා ඉන්ද්‍රට තේකෝප්පි දෙනවා. ඉතින් මෙයා තේකෝප්පි දෙන ගමන් ඉන්ද්‍රගේ ඇඟිල්ලට පොඩි ටච් එකකුත් දෙනවා. ඒත් එක්කම සාදු කියනවා දන්නවද ඉන්ස්පෙක්ටර් අඩුම ගානේ මම ඇඳේදිවත් වැඩ පෙන්නන්න පුළුවන් වුණා නම් මෙයාට මගේ ගාවේ ඉන්න හේතුවක් හරි තියෙනවා කියලා මෙයා ඉන්ද්‍රට කියනවා. ඉතින් එතකොටම අහල්‍යා සාදුට කියනවා විකාර කතා කරන්න නැතුව ඉන්න ඔයාටත් ඒකක් හදලා දෙන්නද කියලා මෙයා සාදුගෙන් අහනවා. ඉතින් සාදු ඔයා මම කවදා හරි තේබනවා දැකලා තියෙනවද කියලා අහලා මෙයා නැගිටලා යනවා විස්කි වීදුරුවක් දාගන්න. ඉතින් අහල්‍යා එතන බිම පුටුවගාවින් වාඩි වෙනවා. ඉතින් ඒත් එක්කම මෙයාගේ කකුල ඉන්ද්‍රගේ කකුලේ ගෑවෙනවා. ඉතින් මේත් එක්කම ඉන්ද්‍ර අහල්‍යා දිහා හොරෙන් හොරෙන් බලන්න පටන් ගන්නවා. ඉතින් සාදු ඔයාගේ ඩ්‍රින්ක් එක ග්ලාස් එකට දාන ගමන් ඉන්ද්‍රගෙන් අහනවා ඔයාටත් ග්ලාස් එකක් දෙන්නද කියලා. ඉතින් ඉන්ද්‍ර කියනවා මම ඩියුටි වල ඉන්න වෙලාවට බොන්නේ නැහැයි කියලා. ඉතින් එතකොට සාදු කියනවා දැන් බලන්න මට දැන් වයස 78යි ඒත් මම හොඳට කාලා බීලා කිසිම ලෙඩක් නැතුව ඉන්නවයි කියලා මෙයා ඉන්ද්‍රට කියනවා. ඉතින් මෙතනින් පස්සේ ඉන්ද්‍රගේ ඉස්සරහින් ඉඳගන්න සාදු කියනවා දැන් ඔයාට මගෙන් මොනවද දැනගන්න ඕනේ කියලා. ඉතින් ඒත් එක්කම අහල්‍යා සාදුට කියනවා මම උඩතට්ටුවට යනවා ඔයා ඔය කතාව ඉවර වුණ ගමන්ම උඩතට්ටුවට එන්න කියලා. ඉතින් අහල්‍යා උඩතට්ටුවට යනවා බලන් ඉන්න ඉන්ද්‍රව දකින්න සාදු ඉන්ද්‍රගෙන් අහනවා එයා ලස්සනයි නේද කියලා.
ඉතින් අහල්‍යා දිහා බලන් ඉන්නවා අතටම හවුන ඉන්ද්‍රට වෙන කරන්න දෙයක් නැති වෙනවා. ඉතින් මෙයා සාදුට කියනවා ඔව් එයා හරි ලස්සනයි කියලා. ඉතින් ඒත් එක්කම සාදු කියනවා එයා නිසා තමයි මම කලාකාරයෙක් වෙලා ඉන්නේ. එදා ඉඳලා මම හදපු හැම නිර්මාණයක් පිටිපස්සෙම ඉන්නේ එයා. ඔයා දන්නවද හැමෝම කියනවා මම ලෝකේ ඉන්න හොඳම කලාකාරයෙක් කියලා. ඒත් මගේ වයිෆ් නැත්තම් මම නිකම්ම නිකන් නාකි මිනිහෙක් විතරයි. එයා තමයි මට මේ හැම දෙයකටම මඟ පෙන්වන්නේ කියලා සාදු ඉන්ද්‍රට කියනවා. ඉතින් ඊට පස්සේ ඉන්ද්‍රා මම ආපු කාරණේ වාට කියන්නම්කෝ කියලා මෙයා අර්ජුන්ගේ පින්තූරේ සාදුට පෙන්නලා අහනවා මෙයාව අඳුරනවද කියලා. ඉතින් සාදු ටික වෙලාවක් කල්පනා කරලා කියනවා ආව් මම එයාව අඳුරනවා. එයා මොඩල් කෙනෙක්. දැන් ටික කාලයකට කලින් එයා මෙහෙ ආවා. ඒ වගේම මගේ අන්තිම නිර්මාණෙත් එයා. අර පිළිමෙත් එයා වගේ අනුරුවක් තමයි හදලා තියෙන්නේ කියලා මෙයා ඉන්ද්‍රට කියනවා. ඉතින් එතකොට ඉන්ද්‍රහනවා හරියටම කොච්චර කාලයකට කලින්ද මෙයා මෙහෙ ආවේ කියලා. ඉතින් සාදු කියනවා දැනට මාසයක් විතර ඇති. ඇයි මොකක්ද ඉන්ස්පෙක්ටර් ප්‍රශ්නේ කියලා. ඉතින් ඉන්ද්‍රා සාදුට කියනවා මෙයා දැන් අතුරුදහන් වෙලා හරියට මාසයක් විතර වෙනවා. අන්තිමටම එයා මෙහෙ ඔයාව හම්බෙන්න ආවා කියලා තමයි ආරංචි වෙන්නේ කියලා මෙයා සාදුට කියනවා. ඉතින් ටිකක් වෙලා කල්පනා කරන සාදු කියනවා මම බය වුණා සමහර විට මේ වගේ දෙයක් වෙයි කියලා. ඒත් මම හිතන්නේ නැහැ මම මේ කියන දේ ඔයා විශ්වාස කරයි කියලා. මෙයා අර්ජුන් එයාලගේ ගෙදර ආපු දවසේ වුණ සිද්ධිය මෙයාට විස්තර කරන්න ගන්නවා. ඉතින් අර්ජුන් මාව හම්බෙන්නකොට ගොඩාක් ලොකු සල්ලි ප්‍රශ්නික හිටියේ. එයා මගෙන් සල්ලි වගේක් ඉල්ලගෙන තමයි මෙහෙට ආවේ. ඒ වගේම මම මෝඩෙක් වගේ එයාට මේ ගල ගැන කිව්වා කියනකොටම අහල්‍යාගේ ෆෝන් එක රින්ග් වෙනවා. ඉතින් සාදු කියනවා මේ කෙල්ල එයාගේ ෆෝන් එක එන එන හැමතැනම දාලා යනවා. දැන් තව ටිකකින් ෆෝන් එක හොය හොය කෑ ගහයි කියලා සාදු කියනවා. ඉතින් ඒත් එක්කම ඉන්ද්‍රා අර වීදුරු පෙට්ටිය දාලා තියෙන ගල අල්ලන්න යනවා. ඉතින් සාදු ඉන්ද්‍රට කියනවා පරිස්සමෙන් ඕක අල්ලන්න කලින් දහපාරක් හිතන්න කියලා. ඉතින් ඉන්ද්‍රට මේක ලොකු ප්‍රශ්නයක්. ඉතින් සාදු කියනවා ඔය ගලට මැජික් බලයක් තියෙනවා. ඔයා රාමායනය කියලා තියෙනවද කියලා. ඉතින් ඉන්ද්‍රා කියනවා මම ලොකුවට නම් දන්නේ නැහැ. ඒත් බේසික් ස්ටෝරි එක නම් දන්නවයි කියලා. ඉතින් සාදු මෙයාට හිනා වෙලා කියනවා ඔය වගේ ගලක් රාමගේ කාලෙත් තිබ්බා. ඒ ගල අයිති වෙලා තිබ්බේ ඔයාගෙම නම තියෙන ඉන්ද්‍ර කියලා කෙනෙකුට. හැබැයි මිනිහා ටිකක් වනචර පොරක්. එයාට හැකියාව තිබ්බා ඔය ගල පාවිච්චි කරලා එයා කැමති පුද්ගලයෙක්ගේ වේශයක් ගන්න. ඒ කියන්නේ ඒ පුද්ගලයා වගේ හැඩහුරුකම ගන්න කියලා සාදු ඉන්ද්‍රට කියනවා. ඉතින් ඉන්ද්‍ර සාදුගෙන් අහනවා ඔය සුරංගනා කතාවේ අර්ජුන් අතරයි තියෙන සම්බන්ධය මොකද්ද කියලා. ඉතින් සාදු කියනවා අර්ජුන්ට තිබ්බ සල්ලි ප්‍රශ්න නිසා එයාට හැංගෙන්න ඕන වෙලා තිබ්බේ. එයාට ඕන වුණා මේ ගල පාවිච්චි කරලා එයාගේ පෙනුම වෙනස් කරගන්න. ඒත් මම ඒකට ඉඩ දුන්නේ නැහැ. එදත් මේ අහල්‍යාගේ ෆෝන් එක නිසා මට උඩ තට්ටුවට යන්න වුණා. එයාට ෆෝන් එක දීලා එන්න. ඉතින් මම උඩට ගිහිල්ලා අහල්‍යාට ෆෝන් එක දීලා එනකොට අර්ජුන් පල්ලෙහා නැහැ. එයා අතුරුදහන් වෙලා. ඒ වගේම මේ වීදුරු පෙට්ටිය ඇතුලේ තිබ්බ මේ ගලත් බිම් වැටලා තිබ්බයි කියලා සාදු ඉන්ද්‍රට කියනවා. ඉතින් එතනින් පස්සේ ඉන්ද්‍ර සාදුගෙන් අහනවා එතකොට ඔයා කියන්නේ අර්ජුන් මේ ගල පාවිච්චි කරලා වෙන පුද්ගලයෙක්ගේ පෙනුම අරගෙන පැනලා ගියා කියලාද කියලා. ඉතින් ඊට පස්සේ සාදු මෙයාට කියනවා ඒක තමයි අනිවාර්යෙන් වෙන්න ඇත්තේ. ඒ අරෙන්න වෙන දෙයක් මට හිතාගන්න බැහැයි කියලා. ඉතින් මේකට ටිකක් තරහ යන ඉන්ද්‍ර කියනවා ඔයා මාව විහිළුවකට ගත්තද? මේ මොන විකාර කතාවක්ද ඔයා මේ කියන්නේ? මේක මේ නිකම්ම නිකං ගලක්. මේක මැජික් ගලක් වෙන්නේ කොහොමද? නැගිටිනවා මම ඔයාව අත්අඩංගුවට ගන්නවා. අර්ජුන්ව මැරීමට සැකපිට යමු පොලිසියට. අපි පොලිසියට ගිහිල්ලා ඉතුරු ටික කතා කරමුයි කියලා. ඉතින් සාදු ඉන්ද්‍රගෙන් අහනවා ඇයි ඔයා මාව විශ්වාස කරන්නේ නැත්තේ කියලා. ඉතින් ඉන්ද්‍ර කියනවා මම මෙච්චර වෙලා ඔයාව විශ්වාස කරා. ඒත් මේ මැජික් ගලේ කතාව හින්දා මට ඔයාට තිබ්බ විශ්වාසය නැති වෙලා ගියා කියලා. ඉතින් ඒත් එක්කම අහල්‍යා කෑ ගහනවා එයාගේ ෆෝන් එක උඩ තට්ටුවට ගෙනල්ලා දෙන්න කියලා. ඉතින් ඒත් එක්කම සාදු මෙයාට කියනවා ඔයාට මාව විශ්වාස නැහැනේ. මේ ගල ඔයා අතට අරගෙන ඔයා මම වෙන්න කියලා හිතලා ඊට පස්සේ මේ ෆෝන් එක අරගෙන ගිහිල්ලා මගේ වයිෆ්ට දීලා එන්න කියලා සාදු ඉන්ද්‍රට කියනවා. ඉතින් මේකට ඉන්ද්‍රා නිකන් කින්ඩියට වගේ හිනා වෙනවා. ඉතින් සාදු අහනවා ඇයි ඔයා බය වුණාද කියලා. ඉතින් එතනින් පස්සේ ඉන්ද්‍රා එයාගේ අත දික් කරලා අරගල අතට ගන්නවා. ඉතින් එයා අහල්‍යාගේ ෆෝන් එක අරගෙන උඩ තට්ටුවට යනවා එයාගේ ෆෝන් එක දෙන්න. ඉතින් මෙයා ෆෝන් එක අරගෙන කාමරයට යන ගමන් ජනේලෙන් දකිනවා අහල්‍යා ඇඳේ දිගා වෙලා ඉන්නවා. ඉතින් මෙයා කාමරයට ගිහිල්ලා ෆෝන් එක අහල්‍යාගේ අතට දෙනවත් එක්කම මෙයා දකිනවා ඉස්සරහ තියෙන කණ්ණාඩියෙන් එයාගේ පෙනුම සාදුගේ පෙනුමට වෙනස් වෙලා කියලා. ඉතින් මේත් එක්කම අහල්‍යා මෙයාගෙන් අහනවා ඔයා තව කොච්චර වෙලා අර පොලිස් කාර්යයත් එක්ක කතා කර කර ඉන්නවද කියලා. ඉතින් මෙයා බය වෙලා වගේ මෙයාගේ මූණ අල්ලල කණ්ණාඩිය දිහා බලනවා දකින අහල්‍යා මෙයාව ඇඳට ඇදලා අරගෙන අහනවා ඇයි ඔයා බොරුවට කිව්වේ? ඔයා ඇඳේදී එච්චර වැඩ පෙන්නන්නේ නැහැයි කියලා. ඒ වගේම ඉක්මනට අර පොලිස් කාර්යාව යවලා උඩට එන්න කියලා අහල්‍යා මෙයාට කියනවා. ඉතින් මේ වෙන දේ ඉන්ද්‍රට හිතාගන්න බැරි වෙනවා. මෙයා බය වෙලා වගේ කාමරෙන් එළියට ඇවිල්ලා ආයෙත් කාමරේ ඇතුළට යනවා. ඉතින් ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න හිතාගෙන ඉන්ද්‍රා ආයෙත් අහල්‍යයි කාමරයට ගිහිල්ලා අහල්‍යව බදා ගන්නවා. ඉතින් මෙතනින් පස්සේ මෙයාට සිහි එනකොට මෙයාට තේරෙනවා මෙයා මොකක හරි හිර වෙලා ඉන්නවා
කියලා. ඉතින් මෙයා කොච්චර උත්සාහ කරත් මේකෙන් ගැලවෙන්න බැහැ. ඉතින් ඒත් එක්කම මෙයාට පේනවා ඉස්සරහා සාදුයි කොල්ලෙකුයි අහල්ලියයි ඇවිල්ලා කතා කර කර ඉන්නවා. ඉතින් මෙයාට ඇහෙනවා මෙයා මුලින් මේ ගෙදරට ආපු වෙලාවේ මෙයාට කියපු දේවල් සේරම සාදු අර අලුතෙන් ආපු කොල්ලටත් කියනවා. ඉතින් මෙයා එහෙට මෙහෙට දඟලනකොට මෙයා එකපාරටම බිමට වැටෙනවා. ඉතින් එතකොට තමයි අපිට පෙන්වන්නේ මෙයත් අර මේසුඩ තිබ්බ ලී පිළිමයක් වෙලයි කියලා. ඉතින් අහල්ලා මේ පිළිමේ උස්සලා අරගෙන සාදුට පෙන්නනවා. ඉතින් සාදු කියනවා මගේ අලුත්ම නිර්මාණය තමයි ඔය තියෙන්නේ. ඔය හැමදේම මගේ ලස්සන බිරිඳ නිසායි කියලා. ඉතින් අහල්ලා ඉන්ද්‍රගේ ලී පිළිමෙට ඔයත් දැන් අනිත් අය වගේ දඟ කරන්න පටන් ගත්තද කියලා මෙයා මේසෝඩින් තියලා මෙයා මෙතනින් යන්න යනවා. ඉතින් ඉන්ද්‍ර කොච්චර හයියෙන් කෑ ගහන්න හැදුවත් මෙයාගේ පොඩිම සද්දයක්වත් එළියට ඇහෙන්නේ නැහැ. මෙයා පණ පිටින් අර ලී පිළිම ඇතුලේ හිර වෙලා ඉන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට අද කතාව අවසන් වෙනවා. ඉතින් අද කතාව හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා වීඩියෝ එක ගැන ඔයගොල්ලන්ගේ අදහස් මොනවද කියලා පල්ලෙහායින් කමෙන්ට් එකක් දාලා අපට කියන්න. ඉතින් තාමත් channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා හැමෝගෙම ඉල්ලනවා. එහෙනම් අපි තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයගොල්ලන්ගෙන් සමුගන්නවා. අපි inside Baiscope ඔයගොල්ලන්ට ජය.